आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत रात्रि प्रवृत्ति विकास में मम कविंदु विजय वर्धन प्रथम सिरास्ताल නුවර සිට කොළඹ ආ උද්ඝෝෂණ රැලිය පස්යාලේදී අතහැර දමයි. කොවිඩ් තත්ත්වය සලකා උද්ඝෝෂණ රැලිය නතර කළ බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි කියයි. තවත් කොවිඩ් මරණ 98ක් සමස්ත මරණ සංඛ්‍යාව 5000ේ සීමාව ඉක්මවයි. කොළඹ එන්නත් නොගත් 30ට වැඩි අය සොයයි. වහා එන්නත ගන්න රජය ඉල්ලයි. දරුවන් බරපතල ලෙස කොවිඩ් රෝගියට ගොදුරු වෙමින් සිටින බව විශේෂඥයින් පවසයි. දිනකට ළමා මරණ කිහිපයක් डेल्टा रोगीन कोपमन दै निश्चित व किवनो हैकी विशेषज्ञ वैद्य हेमंत हेरत कियाई संचरण सीमा वहा दैडी करन्न वैद्य विशेषज्ञीन कियाई डेंगू सह कोविड एकम रोग लक्षण उनायतनम वहा वैद्य उपदेश गन्न कुडु आशा गे कोटी तुन मग रेक सिट लुहुबंदिमिन उद्घोषकीन अत्तडंगूट गेनीम नीति विरोधी කිරිපිටි හිඟයි මිල වැඩි කරන්න දෙන්නේ නැහැ දැන් දේශීය පුවත් ඊයේ සිදු වූ තවත් කොවිඩ් මරණ 98ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද පස්වරුවේ වාර්තා කළා ඒත් සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා ගියා එම සංඛ්‍යාව 5017ක් මේ අතර කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ගත්තේ නැති කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව. කොළඹ අවුරුදු 30ට වැඩි ජනතාවට ලබා දීම සඳහා ප්‍රමාණවත් තරම් එන්නත් ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතිනවා. නමුත් සැලකිය යුතු පිරිසක් එන්නත් ලබා ගැනීමට යොමු වී නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එවන් පිරිස හඳුනා ගැනීම ආරම්භ කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද දින ආරම්භ කරන ලද එන්නත් කරන ක්‍රියාවලිය හෙට දිනෙත් පැවැත්වෙනවා. අපි ආරාධනා කරනු ලබනවා කොළඹ ගරේ එකම මාත්‍රාවක්වත් ලබා නොගත් සියලු දෙනාට එම එන්නත් කරන ක්‍රියාවලිය සඳහා සහභාගී වන ලෙස මෙතර කොවැක්ස් පහසුකම යටතේ ජපාන රජය විසින් මෙරටට ප්‍රධානයක් ලෙස ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728000ක තොගය අද පස්වරුවේ දිවයිනට රැගෙනු ලැබුවා මෙතර විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වුවන්ගේ නියම සංඛ්‍යාව පැවසීමට තරම් දත්ත නැති බවයි දැනට වාර්තා වී ඇති 117ට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බවයි ඔහුගේ අදහස. ඔය 117 කියන එක කොහෙත්ම වැඩක් නැති තොරතුරක්. ඒ කියන්නේ ඊට වැඩිය විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන එක කිසිම පැකිලකින්ම තොරව අපි මේ අවස්ථාවේ කියන්න ඕන. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනි වෛද්‍ය පద్මා ගුණරත්න මහත්මිය පවසන්නේ වහා සංචරණ සීමා දැඩි කළ යුතු බවයි. රෝගීන්ගේ අධික වැඩිවීමක් නිසා රෝහල්වලට බොහෝ රෝගීන් වැඩිවීම දෙවෙමින් තියෙනවා. ඒ වගේම බොහෝ ආයතන ऑक्सीजन वल अवस्थावे पत्रिला सीयनवा संचरण सीमा राज्य पनवंत होना දරුවන් කොවිඩ් රෝගියට ගොදුරු වන සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ඇති බව රජයේ ආරය ළමාරුහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා. කොවිඩ් 19 සහිත තත්ත්වයේ සහිත බවට තහවුරු වෙච්ච දරුවන්ගේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙනවා. වෙනද සාමාන්‍යයෙන් දරුවන් 4ක් හෝ 5ක් තමයි දිනකට මේ සම්බන්ධව අපිට අඳුරගන්න ලැබුණේ. නමුත් ඒ තත්ත්වය ඉතා වැඩි වෙලා තිබෙනවා. මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පවසන්නේ ආසාදිතයින්ගෙන් 1.5% මරණයට ගොදුරු වී ඇති බවයි. මින් ගැලවීම සඳහා වහා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඉල්ලීමක් කර තිබෙනවා. වහම එන්නත ලබා ගන්නා ලෙසත් සෙනඟ ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් ඉල්ලා තිබෙනවා. මේ අතර යුද්ධ හමුදාපති ජෙනරාල් ෂොවින් රුසිල්වා මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා. දැනට රටේ පවතින කොවිඩ් ඉතාමත්ම ශීඝ්‍ර ලෙස පැතිරෙන අවස්ථාවක අපි මේ ඉන්නේ. ඉතින් රටේ ජනතාව ඕනම පුද්ගලයෙක් තම නිවසෙන් පිටතට පැමිණෙනවා නම් අනිවාර්යයෙන්ම මේ මුවාවරේ පළඳගෙන පැමිණීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙතර සමහර පුද්ගලින් නිරෝධහන නීති නොසලකමින් කටයුතු කරන ආකාරය තවමත් දක්නට ලැබෙනවා. පවතින తత్వය ඉතිහාසයේ ලංකාව මුණ දුන්නු දරුණුම කොවිඩ් අර්බුදයට අපි මේ මොහොතේ මුණ දෙමින් ඉන්නවා මේ අර්බුදය යම් තර්මකට පාලනය කර ගැනීම සඳහා රජය වගේම මහජනතාවත් සමසේ වග කියන්න ඕන සහ කටයුතු කරන්න ඕන
අමරිකානු ජනගහනයෙන් 58.4%කට වැඩි ප්‍රමාණයකට කොවිඩ් එන්නත ලබා දී අවසන් බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු මධ්‍යස්ථානය සඳහන් කරනවා. මීට වයස අවුරුදු 12ට වැඩි දරුවන්ද අයත්. මේ අතර සීග්‍රේන් පැතිරී යන ඩෙල්ටා වෛරසයට මුහුණ දීම සඳහා සියලු අමරිකානු සොල්දාදුවන්ට වහා එන්නත් ලබා දෙන ලෙසට ජනාධිපති ජෝ බයිඩන් නියම කර තිබෙනවා. මෙවන විට ඇමරිකානුවන් සහ ලක්ෂයකට වැඩි පිරිසක් කොවිඩ් 19 හේතුවෙන් මියකුස් තිබෙනවා. සමස්ත ලෝකයේම කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 42කට වැඩි. ඩෙල්ටා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග කොවිඩ් එන්නත් කරණය වෙන මානයකට යොමු වෙමින් තිබෙනවා. යඩුව සමස්ත ලෝකයේ පුරා කොවිඩ් විශේෂඥින්ගේ ප්‍රධාන මතයක් බවට පත්ව ඇත්තේ එන්නත කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට ඇති එකම විස්තුම නොවන බවයි. කොවිඩ් එන්නත ලබා ගැනීම තුළ මරණීය සංකූලතා ඇතිවීම අමුවනවා. නමුත් ව්‍යාප්තිය වැළැක්වීමට නම් මුහුණු ආවරණ දෙකක් පැලඳීම අනිවාර්ය කිරීමට බොහෝ රටවල් දැන් පියවර අරන්. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පවසන්නේ තම නිවසේදී හැර අනිකුත් සියලු ස්ථානවලදී මුහුණු ආවරණ පැලඳීම සහ විෂ බීජ හරණය අනිවාර්ය කළ යුතු බවයි. මේ අතර ශ්‍රීක්‍රේන් පැතිරී යන ඩෙල්ටා වෛරසයේ හේතු කොටගෙන ඇමරිකාව තුළ රෝහල්ගතවන සංඛ්‍යාව බරපතල ලෙස ඉහළමින් තිබෙනවා. යනුව වහාම එක්සත් ජනපද හමුදාවේ සියලුම සමාජිකයින්ට කොවිඩ් එන්නත ලබා දී අවසන් කරන්නයි ජනාධිපති ජෝ බයිඩන් නියම කර තිබෙනවා. කැලිෆෝනියාවේ සෞඛ්‍ය සේවකින්ටද කොරෝනා එන්නත ලබා දීම අනිවාර්ය කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂයක්ම වා තිබෙනවා. මේ අතර ජොන්සන් සහ ජොන්සන් එන්නතට හදිසි භාවිතය සඳහා අද ඉන්දියාව අවසර ලබා දුන්නා. ඉන්දියාව තුල දෛනිකව කොවිඩ් ආසාදිතයින් 40,000ක් පමණ වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඩෙංගු සහ කොරෝනා වල පූර්ව රෝග ලක්ෂණ එක සමාන බැවින් උන ඇත්නම් නිවැරදි රෝග විනිශ්චයකට වහා යන්නේ සෞඛ්‍ය විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඩෙංගු රෝගයද බරපතල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ. කලින් මාසවල සාමාන්‍යයෙන් 600ක් වගේ වුණු රෝගීන් සංඛ්‍යාව සතියකට මේ වන විට 800ක් මම ගොස් තිබෙනවා. ඒ අනුව අපිට ඉදිරියේදී මෙම රෝගයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වෙනකොට ලංකාවේ සියලුම දිස්ත්‍රික්වලින් රෝගීන් 17,134ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මේ රෝගීන්ගෙන් 60%ක් පමණ වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ. ඒ වගේම ජූලි මාසයේ විතරක් ගත්තහම 67%ක් පමණ රෝගීන් අයිතිවන්නේ බස්නාහිර පළාතේ. ඉතින් මදුරුවන් මගින් බෝවෙන මෙම වෛරස් වර්ග ප්‍රභේද 4 සමාජයේ දැන් අපිට දකින්න ලැබෙන විදිහක ඉතාම අවදානම් තත්වයක්. ප්‍රභේද 4 එකවර තිබීමෙන් අපිට පසක් වෙනවා. වසංගත තත්යන් බොහෝ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එක පුද්ගලයා තව මාස කීපයකට පස්සේ වෙනත් වෛරස් ප්‍රභේදයකට ගොදුරු වෙන්න පුළුවන්. ගොදුරු වෙලා ඩෙංගු රෝගයේ කීපවරක් හැදීමේ අවදානමක් තියෙනවා. කෙනෙකුට උණ ගත්තොත් ඉස්සෙල්ලාම හිතන්න ඕන මේක ඩෙංගු රෝගයේද කොවිඩ් රෝගී තත්යන්ද කියලා. මේ දෙකම එක හා සමානව භයානකයි. මේ රෝගවල මූලික රෝග ලක්ෂණ සමානයි. කෙනෙකුට උණ රෝගය හැදුනොත් ඉස්සෙල්ලාම හිතන්න ඕන මේක කොවිඩ්ද එහෙම නැත්නම් මේක ඩෙංගුද නිසි පරීක්ෂාවකට යොමු වෙලා අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් අපිට පුළුවනි ඒ තනත්තන්ගේ ජීවිත ආරක්ෂා කරන්න. අද දවසේ උණ ගන්න හැමෝම එක්කෝ තියෙන්නේ කොවිඩ් එක්කෝ තියෙන්නේ ඩෙංගු හැංගිලා ඉන්න එපා. මේ දෙකටම ප්‍රතිකාර තියෙනවා. මෙම රෝගය පාලනයකින් තොරව පැතිරුණොත් රෝහල් පිරිතිරිය යනවා. ඊට අමතරව මරණ සංඛ්‍යාවත් වැඩි වෙන්න පුළුවන්. මේ රෝගය ව්‍යාප්ත කරන ඒ වාහක මදුරුවන් බෝවීම වැළැක්වීම අපි අතේ තියෙන දෙයක්. දැනුවත්ව හෝ වගකීමෙන් තොරව වැඩ කරන නිසා අප විසින්ම මෙම වාහක මදුරුවන් බෝවීමට කටයුතු සලස්සල තියෙන නිසා තමයි බලමුකොට මේ අපේ රටේ සිද්ධ වෙන්නේ. මේ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ කොවිඩ් වෛරසෙන් ආරක්ෂා වීමට ඔබ කටයුතු කරනවා සීම. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ඔබ අවට ඇති. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දමමින් රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඔබේ පවුල දරුවන් වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න. පාසල් අධ්‍යාපනය අහිමි වීම සහ ඔන්ලයින් උපකරණ භාවිතය නිසා අපේ පාසල් දරුවන් බරපතල බිඳවැටීමකට ලක්වෙමින් සිටින බව ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සඳහා නිවැරදි සහ කඩිනම් පියවර ගත යුතු බවයි සියත අපකල විමසුමකට පිළිතුරු ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ. කොරෝනාත් එක්ක බරපතල පීඩනයකට පත් වෙලා තියෙන දරුවන්. දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා. ආයුබෝවන් ඔබතුමාට.
දැන් දරුවන්ට බොහෝ වැඩ කටයුතු කරගන්න වෙලා තියෙන්නේ ජංගම දුරකථනයත් පරගණකයත් එක්ක. එතකොට දරුවන් වැඩි වශයෙන්ම මෙම තාක්ෂණික උපකරණත් එක්ක තමයි වැඩි කාලයක් ගත කරන්නේ. දරුවන්ගේ සෞඛ්‍යයට මෙය කොපමණ දුරට බලපානවද? ඉතින් මේ හැම දෙයකම අපි දන්නවා මේකේ තියෙන්නේ එක්තරා විදියක විද්‍යුත් දර්ශන පතයක්. ඒ කියන්නේ ස්ක්‍රීන් එකක්. එතකොට මේකෙන් හැම වෙලාවෙම විවිධ ආකාරයේ කිරණ වර්ග මුදාහැරීමක් සිදු කරනවා. එතකොට මේකද ලොකුම බලපෑමක් ඇති වෙන්නේ මං හිතන්නේ ඇස් වලට පෙනීම සහ ඇස් සඳහා. මොකද මේකේ ලොකුම දේ වෙන්නේ හුඟක් වෙලාවට මේක හරියාකාර ප්‍රමාණයක ඈතින් තියාගෙන ඉන්නීමක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍ය අපි කියන්නේ තිරය වගේ තුන් ගුණයක්වත් දුරින් තියෙන්න ඕනේ කියලා. ඒතර අපි සාමාන්‍ය ඇස් ඉහිල් කරන්නේ බොහොම රිලැක්ස් තත්වයකට පත් කරන්න අපි ඈත බලන්න ඕනේ. ඔන්ලයින් පන්ති කරන්න ඕනේ යම් ප්‍රමාණයකට. මේ උපකරණ භාවිතාව තුළින් යම් ප්‍රමාණයක අවභාවිතාවකුත් සිදු වෙනවා. රාත්‍රී කාලයේදී මේක භාවිතාව වැඩි වෙනවා. ඉතින් රාත්‍රී කාලේ සමහර ලාවට රෑ 10 11 12 අතර වෙනකන් වුණත් පන්ති පැවැත්වෙන අතර මම දැකලා තියෙනවා විශේෂයෙන්ම ඉහළ පන්තිවල ළමයි සඳහා. ඒතොර දරුවන් සමහර ලාවට සමහර දේවල් වලට මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා මං හිතන්නේ ලොකු ගැටලු සමූහයකට අපි පත් වෙනවා. ඒතකොට මේ නිසා මං හිතන්නේ දීර්ඝ කාලීනව අපේ දරුවන්ට වෙන මානසික බලපෑම මෙතෙක්යයි කියලා මං හිතන්නේ ලේසි වෙයි කියලා ගණන් හදන්න. නුවර සිට කොළඹ දක්වා ඒමට සැලසුම් කර තිබූ ගුරු උද්ඝෝෂණ රැළිය අද පස්යාලේදී නතර කිරීමට තීරණය කෙරුණා. පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම තීරණයගත් බවයි ගුරු වැටුප් විෂමතාවලට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළේ. මේ අතර වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග නතර කිරීමට මෙතෙක් කිසිදු තීන්දුවක් තම සංගම් ගෙන නැති බවයි. ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරුන් උද්ඝෝෂණ ව්‍යාපාරවලට අවතීර්ණ වුණා. නුවර සිට කොළඹ දක්වා එමින් සිටි උද්ඝෝෂණ රැළිය පස්යාලයේදී නතර කිරීමට තීරණය කළ බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කළා. ගුරුවරු විදුහල්පතිවරු හැටියට සමාජයේ සංවේදී පිරිසක් හැටියට රටේ ජනතාව ගැන හිතලා අපි తాවකාලිකව මේ අඩියක් ආපස්සට ගන්නවා. මේ අතර වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා මෙසේ පැවසුවා. අපි දැනට කිසිදු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් හෝ වෙනත් දෙයක් හෝ නවත්තන තීරණයක් කරගෙන නැහැ. විවිධ පාර්ශ්ව අපෙන් ඉල්ලීම් කරනවා, විශේෂයෙන් ආණ්ඩු පාර්ශ්වය. අපි ඒ අයට කියනවා, මේ ඇමතිවරුන්ට ඔබ අපෙන් ඉල්ලීමක් කරනවා වගේම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න, ආණ්ඩුවේ ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් කරන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න කියලා. පොදුජන අධ්‍යාපන සේවා සංගමේ ලේකම් W.A. ජයරත්න මහතා පවසන්නේ උද්ඝෝෂණයට එක් වූ ගුරුවරයෙකුට කොවිඩ් වැළඳී ඇති බවයි. අරණායක කොට්ටාසේ රාත්නිකාංශයේ ගුරු උපදේශිකාව ඇය තමයි සංවිධානය කරලා තියෙන්නේ 29 වෙනිදා පැවැත්වපු ගුරු උද්ඝෝෂණයට. ඇයට මේ වෙනකොට දැනලා තියෙනවා පොසිටිව් කියලා. උඩතුව නේද? ඒකට සෞඛ්‍යාංශ ඇයි මේක නිහඬ වෙන්නේ? මේ අතර ලංකා ගුරු සේවා සංගමේ අරණායක ලේකම් රෝහණ රාජපක්ෂ පවසන්නේ උද්ඝෝෂණයට සහභාගී වූ නිසා කොවිඩ් වැළඳුනා යන්න අසත්‍යක් බවයි. ඇත්තටම ඇය මේ මාවනල්ලේ තිබුණු උද්ඝෝෂණයටවත් මේ සංවිධානය කිරීමටවත් කිසිසේත් යොමු වෙලා නැහැ. ඉතින් මේක දේශපාලන පැත්තකට හරවලා මේක මේ ගුරුවරු අපහසුතාවයට පත් කරන්න කියන කරන අමූලික බොරුවක්. මේ අතර ගුරු විදුහල්පති උද්ඝෝෂණය අතහැර දැමීම පිළිබඳව දේශපාලඥ නැතුළු පාර්ශව විවිධ මත පළ කරනවා. ගුරුවරුන්ගේ සටනට අපි දෑත් දෙකම ඔසවලා සහය පළ කරන අතරේ වෙනුවෙන් අපි පෙනී හිටින අතරේ එයගෙන් අපි ඉල්ලා හිටිනවා මේ වෙලාවේ ආණ්ඩුවට නැති ශිෂ්ටත්වය ඔබතුමන්ලා ඔබතුමියන්ලා ඔබ වහන්සේලා මේ රටට පාන්න. ඒ අරගලය අපි ඉදිරියට ගෙනියමු. හැබැයි මේ අවස්ථාවේ ආණ්ඩුවට චෝදනා කරන්න දෙන්න එපා. ඒ නිසා මේ අරගලය වඩා විධිමත්ව ඉදිරි කාලයේ ගෙන යාම සඳහා ඔබලාගේ උද්ඝෝෂණ වලින් මේ අවස්ථාවේදී ඉවත් වෙලා අපි මේ වෛද්‍ය විශේෂඥමගේ මතයට හිස නමලා අපි ශිෂ්ට වෙලා අපි කටයුතු කරමු කියන ඉල්ලීම කරන ගුරු විදුහල්පති ගුරු ඒ වර්ජනී හා සම්බන්ධව මහනුවරට ආපු පාගමන රටේ පවතින කොවිඩ් තත්ත්වයේ සැලකිල්ලට අරගෙන පස්යාලෙදී නතර කර බවට දැන් නිවේදනය කරලා තියෙනවා. එකම අපි හිතනවා රජයත් මේ ගුන්ගේ මේ ගත්තු තීන්දුව රටගෙන හිතලා ගත්තු තීන්දුව අගය කරලා නැවතත් වතාවක් උන්ට සාකච්ඡාවට කැඳ වී තුයි කියලා. සටන අවසන් කරන්න ගුරුවරු කොයි වෙලාවක සූදානම් නැහැ. රටේ 250,000කට ආසන්න ගුරුවරු විදුහල්පතිවරු මේ සටන සාදාන උත්තරයක් ලැබෙන තෙක් ඉස්සරහට අරන් යනවා. අපි ආණ්ඩුවට කියනවා රට කාලකන්ණි කරන්න එපා. මේ රටේ ගුරුවරුන්ගේ සටන සාධාරණ සටනක් නිසා වහාම ගුරුවරුන්ගේ ප්‍රශ්නෙට උත්තර දීපල්ලා.
අනුකමිටු දානකොටම ගුරුවරු දන්නවා අපි දන්නවා මේ හදන්නේ කරන්න නෙමෙයි නොකරන්න කියලා. ඒ නිසා ගුරුවරු දිගටම මහපාරේ ඉන්නවා අපට සාධාරණ ඉෂ්ට කරපියව් කියලා. ඒ ගුරුවරගලයාත් නිරෝධායන පනත් වලට මුවා වෙලා මර්ධනය කරන තමයි ආණ්ඩු උත්සාහ ගනිමින් ඉන්නේ. උද්ඝෝෂණ නිසාම කොරෝනා බෝවනවා නම් මහින්දානන්ද ඇතුළු මැති අමතිවරුන්ට කොරෝනා හැදුනේ කොහොමදයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. ඒතිස්ස මහරාම පැවති වැඩසටහනකට එක් වෙමින් රජයේ මැති අමතිවරු ප්‍රබලයින් කියන්න හදනවා මේ කොරෝනා රැල්ල බිහි වුණේ උද්ඝෝෂණ නිසායි කියලා. එතකොට ආණ්ඩුවේ ඒ තියරිය අනුගමනය කරනවා නම් මහින්දානන්ද අලුත්ගම ගේට කොරෝනා හැදුනේ අපේ උද්ඝෝෂණයකට ඇවිල්ලා. රෝහණ දිසානායක මාතලේ පොදු පෙරමුණේ මන්ත්‍රීවරයාට කොරෝනා හැදුනේ මේ අපේ උද්ඝෝෂණයකට ඇවිල්ලා. තිස්ස කුට්ටියාරච්චි පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයාට කොරෝනා හැදුනේ අපේ උද්ඝෝෂණයකට ඇවිල්ලා. දැන් අපිට ආරංචි වීරවංශ මැතිතුමා නිරෝධායනය වෙලා. ඇත්ත කතාව එතුමා කිව්වා ආකාරයට ඔය අමාත්‍යංශයේ කොරෝනා රැල්ලක් නිසා. නමුත් පොදු පෙරමුණේ තියරිය අනුව වීරවංශටත් නිරෝධායනය වෙන්න වෙලා තියෙන්නේ. ඩලස් අලහත් පෙරමුණටත් නිරෝධායනය වෙන්න වෙලා තියෙන්නේ මේ අපේ උද්ඝෝෂණ නිසා. මොන විහිළුවක්ද? මග රැක සිට හෝ ලුහුබැඳ ගොස් උද්ඝෝෂකීන් පැහැර ගැනීම නීති විරෝධී බව ජාතික ජනබලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. මෙම තත්ත්වයේ හමුවේ නීතිඥයෙකුට සිය සේවාදායකින්ට නීති උපදෙස් ලැබීම පවා අභියෝගයට ලක් වී ඇති බවයි ඔහු පවසන්නේ. කොතලාවල පනතට එරෙහිව ආරම්භ වූ උද්ඝෝෂණ මාලාවේ දැවැන්ත උද්ඝෝෂණයක් පසුගියදා පාර්ලිමේන්තු පිවිසුම සමීපයේදී පැවැත්වුණා. ඒ අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාවයන්ට සම්බන්ධ වූ පුද්ගලින් 5 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති අමිල සංදීපද ඊට ඇතුළත්. අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රත්මලාන ප්‍රදේශයේදී ඒ රාජ්‍ය දේපළවලට අනර්ථ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මුල් කර ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නීතිඥ සංවිධානය අද මෙලෙස අදහස් පළ කළා. පොලිස් දෙපාර්තමේන්තුව අලුත් සෙල්ලමක් පටන් අරන් තියෙනවා. මගරැකලා ඉඳලා එහෙම නැත්නම් ලුහුබැඳ ගිහිල්ලා උද්ඝෝෂණ කරුවන්ව ඊට සම්බන්ධ වෙච්ච තැනත්වන්න අත්අඩංගුවට ගන්න ස්වභාවයක් තියෙනවා. එම අත්අඩංගුවට ගැනීම අතිශය නීති විරෝධී. නීතිඥවරයෙකුටත් මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව මැදිහත් වෙලා තම සේවාදායකයාට නීති උපදෙස් ලබා දීමේ හැකියාවක් මේක තුල නැහැ. පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවේ උමනාවට. අපි ආණ්ඩුවට කියනවා මේ ක්‍රියාවලිය නතර කරන්න. පොලිසියට අපි කියනවා මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. පොලිස් දෙපාර්තමේන්තුව හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඉන්නේ ආණ්ඩුව කියන වැඩේ කරන්න නෙවෙයි. පොලිස් හැඳුනුම් පතක් කියලා මේ විදිහට කණ්ඩායමක් සිවිල් පිට ඇවිල්ලා මගේ ගෙදරට ඇවිල්ලා කිව්වොත් අපි මේ පොලිසියෙන් ඔබ ගෙනියන්න ආවේ කියලා කිව්වොත් මොකද්ද මං කරන්නේ? මෙන්න මේකයි මේකේ භයානකත්වය. අපි මේ කාරණා දැක්ක මීට කලින් අත්තරංගුවට පත්වෙන හේතුව අපිට දැනුම් දෙන්න ඕන. රඳවා ගන්න ස්ථානේ අපිට කියන්න ඕන. අපේ පවුලේ කෙනෙකුට කියන්න ඕන. එහෙම නැත්නම් ඒක පැහැර ගැනීමක් වෙනවා. සිවිල් හැඳුනුම් ගඳගෙන වෑන් වලින් ඐඩෙන්ටිටි එක ජනතාවට පෙන්වන්න නැතුව මෙහෙම එනකොට කොහමද අපරාධකාරයා සහ පොලිසිය වෙන් කරගන්නේ? දේශීය ගොවියා නැංවීමට පියවර ගන්නවා සේම ඖෂධ නිෂ්පාදනයේද අනිවාර්යෙන්ම ශක්තිමත් කරන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා සමහර භාණ්ඩ ආනයනය අවම කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ දේශීයව නිෂ්පාදනය කළ ඖෂධ වර්ග දෙකක් වෙළඳපොළට නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. ඖෂධ අනිවාර්යයෙන්ම රටේ ජනතාවට අවශ්‍යයි. ඒ ඖෂධ අපිට පුළුවන්ද මෙහි හදාගන්න කියලා ඒ පරමාර්ථය වෙනුවෙන් අමුද්‍රව්‍ය වැදගත් ප්‍රමාණයක් මෙහාට ගෙන්නලා ඒවා නිෂ්පාදනය කරනවා. හොඳ තත්ත්වයක් ඇති වුණොත් ඒ කියන්නේ මෙහෙදිම ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම අද මේ තියබ පියවර කාලයක් තිස්සේ කරගෙන ආපු එකට විශාල වේගයෙන් මේ කටයුත්තට අවතීර්ණ වෙලා තියෙනවා. පිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විදේශ මුදල් හොයා ගැනීම. ඒ වගේම මේ බෙහෙත් වර්ග දෙකම එකක් වේදනාව නසන එකක් අනිත් එක තයිරොයිඩ් සඳහා ගන්න එකක් මෑත කාලයේදී ඒවා නිෂ්පාදනය කරන ප්‍රධාන රටේ කොරෝනා වසංගතය ඇති නිසා වෙළඳ පොලේ ලොකු හිඟයක් ඇති වුණා. ඒත් අපි ලංකාවේ යම් යම් ආකාරයට යම් ප්‍රමාණයක් හරි සපයන්න පුළුවන් වුණා. දැන් නම් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. යුද්ධය අවසන් වූ දවසේ සිට යාපනයේ දමිළ ජනතාව ආරක්ෂා කරමින් උපරිම සහාය ලබා දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හැකිව ඇතැයි
යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එය අධ්‍යාපනයේ පැවති උත්සවයකදී යාපනය අද්දල් දීපේ ජීවත් වෙන ඒතස්සවාදී ක්‍රියාකාරකම් හේතු කොටගෙන සිරේ සිට දැන් නිදහස් වෙච්ච යාපගේ ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙක් වෙනුවෙන් මුදල් ලක්ෂය බැගින් ඔවුන්ගේ ස්වයන් රැකියාවක් වෙනුවෙන් ලබා දීමට මේ අවස්ථාවේදී යාපනයේ නගරයේ සිට අපිට මේ තත්ත්වය කිරීමට හැකියාවක් උදා වුණා. අපි ශ්‍රී ලංකා යුද හමුදා වශයෙන් 2009 මැයි 18 වෙනිදා යුද්ධේ නිමා වුණාන් පස්සේ යාපනයේ අර්ධ දීපේ ජීවත් වෙන ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිමයක් අපි කරමින් සිටිනවා. අපි කරා ඉදිරියට අපි මේ ආකාරයෙන් කරුණ ලබනවා. ඕකට්ටිය තමයි පළවෙනි කණ්ඩායමක් වශයෙන් ආවේ. සමාජයේ රටට පරාතන යාපනයට උදක් කරන ආකාරයේ ජීවත් වෙනවා. හොඳ පුරයක්. ඒක තමයි වැදගත්. ඕකට්ටිය අපේ රටේ ජනතාව අපිට විරුද්ධව සටන් කරා. අපි ඒවා අමතක කරලා දාලා මොගින්ද නිතත් ඇති උනේ. අපේ රටේ ජනතාව වශයෙන් අපි දැන් ඔකට අපේ සහෝදර සහෝදරියන් හැටි සලකන්නේ. අපි කිසිම වෙනසක් නැහැ. අපිට ඕනේ ඕකට්ටිය ඒ ධර්ම මිදිලා වූ ඕකට්ටියට හොඳ පරිසරයක් හෙට දවසේ ඇති කරලා දෙන්න තමයි අපේ අවශ්‍යතාවය. විරාමෙන් අනතුරු ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින් දැනට වෙළඳ පොලේ පවතින ලාෆ් ගෑස් සහ කිරිපිටි හිඟයට සත්‍ය හේතු වන්නේ ඩොලර් හිඟය සහ මිල ඉහළ දැමීමට කර ඇති ඉල්ලීම් බවයි වාර්තා වන්නේ. මේ වන විට දිවයින පුරා ලාෆ් ගෑස් සහ කිරිපිටි හිඟය නිසා පාරිභෝගිකයින් බරපතල අපහසුතාවයකට මුහුණ දී සිටින බව අපට වාර්තා වුණා. රට තුල පවතින ඩොලර් හිඟයත් නිෂ්පාදන වියදම ඉහළ යාමත් හමුවේ මෙරට කිරිපිටි ආනයනය නතර කර දැමීමට කිරිපිටි ආනයන සමාගම් තීරණය කරනු ලැබුවේ පසුගිය මස අවසාන භාගයේදී. කිරිපිටි ආනයන සමාගම්ගත් එම තීරණය හමුවේ මේ වන විට රට තුල පවතින කිරිපිටි හිඟය බිම් මට්ටමට දැනෙන්න පටන් අරන්. මොකද කිරිපිටි නැත්තේ හිස්සයි මෙතන. කිරිපිටි නෑ නෑ ඒ බඩු නෑ කියනවා. අපට හම්බුනා බඩු. ගෙන්නව නෑ ගෙන්නවාට පස්සේ දැන්නම් කියලා එම කියනවා. ලංකාවේ පාරිභෝගිකයින් බය වෙන්න ඕනකමක් නැහැ. අපි කිරි දැනට අපිට අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. දියර කිරි ජනතාවට ප්‍රචලිත කරන්න වැඩපිළිවෙලකට අපි යවතින්න වෙලා තියෙනවා. කිරිපිටි මිල වැඩි කිරීමේ සූදානම්ක් තියෙනවද නැහැ? ඇත්තටම කිරිපිටි මිල වැඩි කරන්න උවමනාවක් නැහැ. එහෙම අපේක්ෂාවක් අපි ගාව නැහැ. මේ අතර රට පුරා ගෑස් හිඟයක්ද නිර්මාණය වී ඇති අතර ලාෆ් ගෑස් පාරිභෝගිකයින් ඉන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. කිසිම වෙළඳසැලක ලාෆ් ගෑස් නැ රජය විසින් නිකුත් කරලා තියෙන නිවේදනයක් ලාෆ් ගෑස් සිලින්ඩර් සඳහා ලිට්‍ර සමාගම් විසින් සිලින්ඩරයක් ලබා දෙනවා කියලා. නමුත් අද එහෙම නැහැ. මම දන්නා මිනිස්සු හරිම අසරණ වෙලා තියෙන්නේ ආණ්ඩුවේ මේ ක්‍රියාදාමය නිසා. මේ දවස්නේ මාස දෙකක් විතර හෙන ප්‍රශ්නේ. ලාෆ් ගෑස් නේ මහත්තයා සේහෙන මිනිස්සු හොයාගෙන එනවා. අපිටත් බයිනෝ පට්ට බෙල්ල බයිනේ. අපිත් කම්පැනියට කෝල් කරනවා. එයාලත් කියනවා නේ කියලා. එන කච කහ සිලින්ඩර් වෙනුවට නිල් සිලින්ඩර් දෙන්න කියලා තාම අපිට අනුමැතියක් දීලා නැහැ. අහගෙන නම් එනවා කට්ටිය. මාධ්‍ය වලින් කිව්වට තාම ප්‍රායෝගික මේ වැඩේ වෙන්නේ නැහැ. කිරිපිටි නිෂ්පාදන සමාගම් විශාල අනුපාතයකින් මිලි ඉහළ නම් වන්න පරිභෝග කටයුතු අධිකාරියේ අවසර ඉල්ලලා තියෙනවා. මේ රටේ හැම වර්ගයකම ජනතාව කැපකිරීම කළා තියෙනවා. කොයිඩ් දානමය වසංගත යටතේ ආදායම් මාර්ග අයින් වෙලා තියෙනවා. එවන් තත්වයක් තුලදී මිලි ඉහළ නම් වන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. රුපියල් 751 කින් ගෑස් සිලින්ඩරයක මිල වැඩි කරන්න ඉල්ලුම් කළා. ඒ සමාගමේ මේ තත්ත්වයට පිළියම් යෙදීම සඳහා මුදල් අමාත්‍යාංශය රජයේ ගෑස් සමාගමත් ලබන සතියේ යම් කිසි වැඩපිළිවෙලක් යොදවනවා. වසර තුල කෝටි 3කට අධික මුදලක් මද්‍රව්‍ය ව්‍යාපාරමින් ඉපයූ කුඩු ආශා නම් තැනැත්තියක් අද අත්අඩංගුවට ගැනුණා. මේ කොවිඩ් වසංගතය අස්සේ මද්‍රව්‍ය ජාවාරම හොඳ හැටි සිද්ධ වෙන බවයි වාර්තා වන්නේ. දිනෙන් දින මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම වල නම් තවමත් අඩුවක් නැහැ. සමහරු නම් කිව්වේ මද්‍රව්‍ය ජාවාරමේ මහමොලකරුවන් හඳුනාගෙන තිබෙන බව සහ මෙරටට කුඩු එන හැටි හඳුනාගෙන තිබෙන බවයි. හැබැයි මත්කුඩු ජාවාරමේ ලංකාවේ මහමොලකරුවන් කියන සමහරු මේ වෙනකොට මිය ගිහින් තවත් සමහරු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ. ඒ කෙසේ වෙතත් මෙරටට කුඩු එන පාර නම් තාම වැහිලා නැහැ කියලා තමයි දත්ත වාර්තාවලින් අපට පෙනී යන්නේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය මාසයේ අවසානය දක්වා මෙරට මද්‍රව්‍ය නාශක
නියෝජක කාර්යංශය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මාස 7ක කාලය තුල ගංජා කිලෝ ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එපමණක් නොව හෙරොයින් මද්‍රව්‍ය පමණක් 4 ලක්ෂ 71330ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් 12828 දිනක් ඒ කාලය තුල අත්අඩංගුවට අරන් තිබෙන බවයි වාර්තා අනුව පෙනී යන්නේ. මේ අතර මත්කුඩු ජාවාරමෙන් අවුරුද්දක් තුල කෝටි 3කට අධික මුදලක් ඉපැයූ කුඩු ආශායන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මෙම කාන්තාව දැනට මියගොස් සිටින චමින්ද ඉදිරිසූරිය නොහොත් චමියා නැමැත්තාගේ අනියම් බිරිඳ බවටයි වාර්තා වෙන්නේ. මෙම චමින්ද ඉදිරිසූරිය නැමැත්තා අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුවා ආගේ ගෝලියෙකු ලෙස සලකනු ලබනවා. 2019 2020 වර්ෂවලදී ඇගේ ගිණුම් හරහා රුපියල් මිලියන 23කට ආසන්න මුදලක් කුමාර වී ඇති බවට වාර්තා වී තිබෙනවා. මෙම මත්කුඩු මාර්යා තුරන් කිරීම AA ආයතන වෙත පැවරුණු රාජකාරිය තුල පමණක් ඉටු කළ නොහැකි. මහජනතාව ලෙස අපද මත්කුඩු මාර්යාට එරෙහිව නැගී සිටිය යුතුයි. දැන් තවත් පුවත් කිහිපයක්. පිටකොටුව වේල්ල වීදිය නව යෝන් වීදියේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හටගත්තා. ප්ලාස්ටික් ඇලුමිනියම් වීදුරු ගබඩාවක් වන එහි ඇති වූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මස්කෙලිය කැනියොන් ජලාශයේ පාවෙමින් තිබූ කඳුකර කොටියෙකුගේ මලසිරුරක් සොයාගෙන තිබෙනවා. අවුරුදු 8ක් පමණ වයස ඇති මෙම කොටියා පිරිමි සතෙකු බවත් දිග අඩි 6ක් පමණ සහ උස අඩි 3ක පමණ වන බවයි සඳහන් වන්නේ. අඟුණුකුල පැලැස්ස ඇඹිලිපිටිය වැටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මිලියන 11කට අධික වටිනාකමකින් යුත් ගජමුතු සන්තකයේ තබාගත් පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්බලන්තට කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.